බෝදසනක් මාධ්‍ය විදී හිතවතුන්ට අපි අද මාලිමාවේ ගම් පහදිශ්‍රි කණ්ඩායම විදියට මෙමාධ්‍ය හමුව පවත්වන්න තීරණය කරේ එළඹෙන මාර්තු නවය පවත්වන්නට නීමීත මේ පලපාලන්න මැතිවරණය පිළිබඳව ගම් පහදිශ්‍රික අප සූදානම වගේ මේ වන විට අපි අපේ ක්‍රියාකාරිත්තුව පිළිබඳව කරුණු පැහැදිලි කරන්න. දැන් අපි දන්නවා අද බරවාරි මාසය නොවනිද තව හරියටම මාසකින් මාර්තුමාසෙන් නවය තවත් අපේරටට ඉතාමත් තීරණාත්මක ඓතිහාසික මැතිවරණයක් පවත්වන්න සූදන වෙලා තිබෙනවා. අපි මේ අතිහාසික මැතිවරණයක් කියල වෙන කිසිවක් නි සන්නනිවෙයි විශේෂෙන්ම මේ මැතිවරණය කළ කියන්නේ මේ ගෙව්ුණ අවරුදු හැත්ත පහ ඇතුන්නේ මෙරටේ බලය මාරුණේ එකම කණ්ඩෑමක් දෙකට බෙදිලා ඔුන් බලය හෝමාරුකරගත්තා. නමුත් මේවතාවේ රටපුරාම අපි දිශ්ික පුරාමත් ජනතාව ඉතාමත් ඉහලින් සූදනන්ගෙන ඉන්නවා. ඒ එකම කණ්ඩයිමත් දෙකට බෙදිල බල මාරු කරගත ඉතිහාසයට සමුදීලා මේවතේ මමාලිමාවට අයිතාසික ය ගන ලබාදන්න සූදනගලා ඉන්නවා. විශේෂම අපේ විිශ්ිකගත්තු දම්පාදිශිකේ අපි පලත් පන්න අඇතන දදානේමු. ඉතාමත් හොඳ සැල සුමක්ෙක්ක ඉතාමත් හොඳ ප්‍රචාරක වැට පෙල්ලක්කෙක්ක ඒ වගේම. මේ ආයතන ඉදිරිදී ගොඩනගන්න දාල සැලසුමක් සහිතව අපි මැතුවන්ට ඉදිරිපත් වෙල ඉන්නවා. අපි මේ දිශ්ික පුරාන්. මේ ආයතන දහනමේටම ඉතාමත් හොඳ ගම්පා මහකර සවා මීගනම මහනක සබව ඇතුළු මහනකර සබා නගර සබා ප්‍රාධි සබා. මේ දහනවේට ඉතාමත් හොඳ අපේක්ෂක කණ්ඩයමක් ඉදිරිපත් කරලා මේ අපේක්ෂක කණ්ඩායිමත් එක්ක මේ වනවිට අපි අපේ දිශ්ෂිකේ ජයක් ග්‍රහනය වෙනුවෙන්. දිවාරා ැතුව වහෙමින් කටයුතු කරමින් තිබවා. විශේෂ අපි දිශ්ක පුරාම අප ප්‍රචාර්ටයුතු කරද අපි දකින දේ තමයි. අද මේක තනි අස්වේද්්‍ය රේස එකක් බවට පත් වෙලා තිබෙනවා. වන් හෝස් රේස්ස එකක් බවට පත්වෙලා තිබෙනවා. අද හැම්ම ගමකම හැම්ම තැනකම කැන්මසිී යන්නේ. ඒවගේම කුඩා ජනහමු කරන්නේ ගෘහස්ස සාකච්චා කරන්නේම සියල්ලූ ප්‍රචාරටයුතුවල දකින්නට තිබෙන්නේ මාලිමාව පමණයි.ඒවගේම කාර්යයලදාන්නේ මෙ අද විධ. ්‍රචරටයුතුල අද දකින්නට තිබෙන එකම දේශපාලන්‍යාරය බවට මාලිමාවයක් පි පත්වෙලලා තිබෙනවා එනිසා ඇතරම අියෝගයක්ොත් නැට තත්වයතමයි. දකිින් ති අපි කැමතිීටකක් අනිත අයේ තරන්ගයට ැහලා අපිට අභියෝගත්මකවේ තරගේ නිියලන්න තියෙනවා නම්මකද තනීම දුවන්න ගත්ට පත්සේ රේෂකවරු තරගයට නැති වනාමත් ොඩඒක අභියෝගයක් නති තත්වය තිබෙන දේනිසක් කෙසේ වෙතත්. අපි දිිශික පුරාම ඉතාමත් ො සැල්ලසුන් සහගතව. අපේ ප්‍රචාරක කටයුතුවල ඉතාමත් වේගෙන් ඉදිරට යමින් තිබෙනවා හැම්ම තැනකම ඉතා ඉහල ජනත පපච් ාපිට ලබමන්ටිට ම ධර්ම ප්‍රි විජේසිංහ කටාන පාධිස් සපා කණ්ඩායම් අපේක්ෂ කණ්ඩායමෙන් නායක. විශේෂයෙන් මාර්තු එලබෙන මාර්තු නමවෙනිදා ප්‍රාධීශ්බා නගර සබා ම නගර සබා මැතිවරන කැඳවල තිබෙන්නේ. මම නියෝජනය කරන කටාන. පශ සභාව මෙතෙක් ප්‍රාදේශභ පිහිටු වසරේ සිට මෙතෙක් පිහිටුවන්නද සියලු ප්‍රාදීශස්භාවන් වොල බලය හොබොන් ලද්දේ මෙතෙක් අපේ රට පාලනය කරපු ඒ දූෂිත අමනෝපඥ පාලකයන්ගේම දේශපාලන පක්ෂ දේශපාලන ධරාවන් විසින් විශේෂයෙන් කටාන කියල කියන්නේ වෙළඳනගර කාර්මිකනගර ආශ්‍රිතව ආසන්නේ පිහිටුුණු ප්‍රාදේශය සභාවක් කටාන ප්‍රාධශභාව කියලා කියන්නේ විශේෂයෙන් මේ ගතකරපු එ ගතකරු විතිහාන්සේ තුළ ඉතාම දියුණු සංවර්ධන අඩියකට ගෙනයන්න තිබුණු ප්‍රාදේශී සභාවක්. නමුත් මෙතෙක් කටාන ප්‍රාදිශභාව පාලනය කරපුය පාලකින් විසින් කරපු එකමදේ තමයි. නාගරී කරණය සහ සංවර්ධනය සමහර ලක්ෂණ හුද කලා වරගෙන ස්ථාපිත කරමින් ඉතාම අවිදිමත්. ප්‍රාදේශී ස්භාවක් ඉතාම අවිධිමත් මනාගරී කරණයක් බවට පත්කරමි තිබෙනවා විශේෂත්වයක් තියෙනවා පටාන ප්‍රාදේශ භාව තමයි මේක කාර්මික වෙළඳ නගර ආශිතව පිහිටා තිබෙන නිසාත් ඉම වාසය සඳහා, ජනාවාස සඳහා ඉතාම සුදුසු භූමයක් වන්න නිසා වේගෙන් ජනතාවට ප්‍රාදීශ බලප්‍රදේශය භූමිය කටා නාසනය විශේෂයෙන්. තමන්ගේ වාසස්ථානය බවට තෝරාගනිමීමින් ව වේගෙන් ජනාකේරම වෙැමින්තියම තිබෙන නගරයක්. නමුත් ඒක හඳුනා නොගත් මෙතෙක්. කටාන ප්‍රාදශ භාව පාලනය කරපු පාලකින් විසින්. කටාන ප්‍රාදේශය සභාව තුළ කරපු එකමදේ තමයි අවිධමත් කරනය අවිදිමත් කනේ තෝ තැන්න බවට පත්වෙලා යන ටාන ප්‍රාදශ භාව එනිසා අපි හිතනවා මේ අපි මැතිව එළඹෙන මැතිවරණය සඳහා කටාන ප්‍රාධශභාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අපේ මාලිමාව විසින් ඉදිරිපත් කරන ලද කණ්ඩාම ඉතාම දියුණු සංවිධත වැඩ පිල්ලක් සහිතව මේ කටාන ප්‍රදීශ බාව ගොඩලකින්ීම සඳහා අරමුණු සහගතව ජනතාව පෙළගසිමින් ස. පෙළගැමින් ඉරියට ගමන් කරමින් තිබෙනවා. මේ වෙදී තියන විශේෂත්වය මයි කටාන පාදේශය සභාව තුළ වේගෙන් සියලු දේශපාන පක්ෂ බේද පසෙ කළමින් වේගෙන් ජනතාව මාලිමවට රොදබදමින් තිබෙනවා අප විශ්වාස කරනවා එලබෙන මාර්තු නම්මින්න්ද මාලිමාව විශේෂ ජයක්‍රහණයක් ලබමින් මෙතෙක් ඉතිහාස කටානේ ජනතාව තැබූ අපේක්ෂාවන් ඉෂ්ඨකිරීම සඳහා ආරම්භය මාර්තු නම්මයින්ද තැබනෝ කියල. මම අසෝකොරංවල. ගේ කණජ තෙල් පොදසේක සංගමයේ සභාපතිවිදිහයටත් ඒවගේම ජයිව ජන අර්ථතාක්ෂණ පරිීෂණ යතනය නිර්මාතරු සහ අධ්‍යශක විදිරත් කටතු කරනවා බියගම ප්‍රාදේශය සභා බල ප්‍රදේශය කියන්නේ කැල්නිිකන්ගේ වන් යුරස් සමඟ ඒවගේම නුවර පාර්ත් මයිංවල තියෙන අගනාසුභාවධර්මයෙන් පරිපූර්ණ විච්ච ලස්සන භූමිභාගය මේ බූම්බාගේ තුළ කොට්ටාස තියෙනව තිස් දෙක මේ තිස්ද ගත් එක්ක බියගම ප්‍රාධීශභා බල ප්‍රදේශය තුළ ජීත්වන ජනතාව. මේ සුභා සෞන්දර්යෝ ඒ ප්‍රාජි සභා බල ප්‍රදේශය තුළ තියන සම්පත්වල තියන අවශ්‍යතාව එම ත සම්පත් අන්වර්ධනය කිරීම තියෙන උමනාව හෝ ප්‍රයෝජයට ගන්න බැරුව අද වෙනකොට බරපතල පීඩාවන් ගණනාවකට මූුණ දීල තියෙනවා. එක පැත්තකින් කැල්ලි ගංග උතුරද්දි මේ පිටාර ජලයට සහ වැසි ජලයට ගේ ගම්වතරට. ඩාවත් නිසාම ඔවුට ජිවත්වන්න බැරුව අසරන තත්ත්වයට පත්වෙනවා උරුද්ද මස කීපයක්ම. ඒ වගේම පහත්බිම් යටවෙනවා පහත්බිම්වල වතුර පිරෙනවා ඒ වතුර ගසා කරන්න ක්‍රමයක් නෑ. තව පැත්තකින් වතුර රැදවුම් ස්ථාන සියල්ල ගොඩ කරලා අද වෙනකොට නාගරි කරණය බම් පැවතුයක්. ඒ නාගරික කරණයට සුසු පරිදි බියගම ප්‍රාධීශ්‍යභා බල ප්‍රදේශය තුළ ජනතාවගේ පද්ජිංචි ස්ථාන වාසස්ථාන ගොඩ නැකිලනෑ. ඒනි ද ග නතාවට ජීවත්වෙලා තියෙන්නේ පොඩි පොඩි බිම්කඩාං වලේ ිම්ටවලතිය වැහහිජලය බැසයන් අවශ්‍ය කානුපත්ති සකස් කරලන. මෙ වැනිි පිඩාාව ගලනාවත් තියනවා. ඒවගේම බියගම ප්‍රාදේශය සබා බලප්‍රදේශය සංවර්ධනය කරනවා නම්. වෙලද කලාපයක්කින් සමන්නිත් වෙලා තියෙනවා මහා දැවැන්ත වෙල්ද කලාපයක් තිබුණ අද වෙනකොට වෙල්ද කලාපේ තියෙන බොහෝ සමාගම් හැරගහිල්ල තියෙනවා ඒකට වච්චය පහසුකම් ඒවගේම කැලිකසර කළඹනා කරණය අප ද්‍රව කළඹනා කරණය අද වෙනකොට සම්පර්ය මැන හිටල තියෙනවා. ඒ වගේම බොහෝ අපද්‍රව අද වෙනට කැල්ලිඟකට තමයි මුදාහරින්නේ. ඒකනිසා බරපතල සෞඛ්‍ය ූදුරක් ඇතුලා තියෙනවා මේ මත්ත ගොඩනැගුණු ඩින්ංගුවදුර ප්‍රදේශය පුරාම පැතිරගහිල් තියවා. සියලු අර්්‍යයන්ගොලින් අත්තර පස්සේ. අද වෙනකොට මේ වසර ගන්නාවත්්‍යසේබියගම ප්‍රාදීශභාවට නායකත්වය දුන්නු. ඒ නායකත්ත්වයන්ගේ තියෙන අධූරදර්ශී ක්‍රියාවලිය නිසා මේවැනි සෝචනී ඉරණමට වියගම ප්‍රාති සභා බල ප්‍රදේශ ජනතාව පත්වෙලා තියෙනවා. එක නි සාපි අද වෙනකොටට කොට්ටාස තිස් දෙකටම ඉතාම ශක්තිමත් අපේශකයෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අපේෂකයන්ට තනියෙන් වැඩ කරන්න ඔන්නෑ කොට්ටාශය තුළ ඒ සෑම කොට්ටාශකටම. කොට්ටා බාවක් නිලවාසයෙන් ස්ථාන කත කරලා තියෙනවා. සභාපති ලේකම් උපසභාපති උපලේකම්සාවා බණ්ඩාගාරික සහිතව. එනම් අපිට සභාව ප්‍රාජී සභාාව බලය ගැනීම සමගම ප්‍රාදේශි සභයි බලය පමණක් නෙමෙයි සෑම කොට්ටාසකම බලය තහරු කර තියනවා. ඒත් අහු කරපු බලය තුළ. MP. ්‍රී ලංකා ඔහොටු ඒ වගේ මනි දේශපාන පක්ෂොල දීර්ග කාලයක් අපේ ප්‍රදේශය ජනතාව බෙදල තිබුණා ඒ බෙදීම පැත්තකට දාලා අද වෙනකොට ගම් වැසියම් විදියට පුර වැසියන් විදියට එකතු වෙලා තමගේ කොට්ටා සබාව ශක්තිමත් කරමින් මේ ප්‍රාදේශ සභා මැතිවරණයට මූුණ දෙමින් ඒ සම්බන්ද්ධ සක්‍රීය වැඩකරමින් ඉදිරිපත්වෙනවා. මම Mජ. විකුම්ටික ියලපිටිය. කොට්ටසේ නීතිින ම විකුම් තිල්ලක විලපිටිය කොට්ටසේ කන්ඩායම් එක. දියලපිටිය කොට්ටාස කොට්ටාස විසිහයක් සඳහා සිකයන් හළි සාහිධනය තෝරගන්න ලබනවා මේ වෙනකොට දිලපිටිය කොට්ටාස දිරිපත් කළ. දීලපිටේ ප්‍රාදීශ සභාවේ සඳහා ඉරිපත් කරතින ජතික ජනපලෝගේ කණ්ඩාම ඉතාමත්ම සක්තිමත් කණ්ඩායම විශේෂයෙන් අපේ කණ්ඩෑම තවන නීතිතනවරු විශ්වවිද්‍යාල කතිකාචාරයවරු උපාධධාරින්. විදුහල්පතිවරු මෙයා අද සමාජය පිගත්තු සමජ හැවත්තිය හොඳද කන්ඩ මත්තම පිදිරිපත් කරලතියෙන්නේේ පසු කාල තුළ ගත්හම දිිලිපටිය ප්‍රාදේශභාවතුළ අරක්ගන හිටිය වැලි සහ මැටි ජාවාරම් කාරයම් පිරිසක් ඕු සමස්ත විල පපිටියම රි විනාසරම මාවය රට තුළට ගෙන මින්න් තමයි කටයුතු කෙරවේ නමුත් මංහිතන්ය අපේ පත්ආ. යෝජනා කරලා තියෙන ඉදිරිපත් කරතින ක්ඩාම ඉතාම පරිසරයට ආදරය කරන තරුණ උගත් ක්ඩෑම කඔවු රට කෙර ඉතාම ආදරයෙන් කටයුතුගන්නේ අපේ කණ්ඩාය මේ කිම කෙනෙක් වැට ලාගන්්ඩුවත් කොන්තරත් කරට සූදානමන්නන්නේ ඔහු ම කරන රැකිාවයාකායිට්ම කරගෙන යමින් සවෙච්චා සවේච්චාවේ ැයිල දීලිපිටිය ප්‍රදේශයට සැ සේව කරන්න බලාපොරොත්තුවෙන්නේ. සනක් සිල්ම්දනාට මම පුබුදු කපරුගේ අත්තනගල්ල ආසනය ප්‍රදේශභානයෝතනය කරමින් අවස්සාර සම්බන්ධවෙන්නේ. තන කලා ආසය කිවොත් ම හිතන්න වැඩිදිනෙක් දන්නවා ලංකාවේ ප්‍රසිද්ධම ආසනයක් අත්තන කල ආසනය ලංකාවේ ජාතික දේශපාලන්නේ විශේෂ සලකුණක් තිීපුූ ආසනයක් විශේෂයෙන් ජනාධිපතවරු අගමැතිවරු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් භීගරපු විශේෂෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රමු දේශපාලලය ප්‍රමුඛ ආසනයක් අද මේ වන විට ජාතික ජනබලවේගේ. න ලිමාවත්තක් පිත් එක් එක තුළලා ඉන්නවා විශේෂයෙන් අත්තනකල් ලාසනේ හිටපු ශ්‍ර ලංකා නිදහස් පපක්ෂික ජනතාව ඒවගේමක්සත් ජාතික පක්ෂ ජනතාව. මේ වන විට අත්තනකල් ලාසන අපි කොට්ටාස සබා පිහිටවල් අසංකරලාතිනෙනවා ඒ කොට්ටා සබාවල මේ වනවිට ්‍ර ලංකා නිද පක්ෂ යෝජනය කරපු මලතම් පෝට නියෝජනයරපු එක් ජාතික පක්ෂ නියෝජනය කරපු බහුතර අපේ නිලතල අරගෙන නිලධරිමන්ලට පත්වෙලලා පිත්තක්ක ජාතික ජනබලවගේ ජයග්‍රහණය කරන්න මේරට අත්වල් බැඳෙන න්න. ඇත්තවය මනිත්්‍ය ලංකාවේ සීලම ආසනවල වගේම අත්තන කල්ල ආසනයත් මේ වනවිටමාලිමාව ජයග්‍රහණය තහුර කරන්න වුන් පිත් එක් එක වෙලා න්න. මම ගලඩ්බින් වර්සවිතාන වත්වල නගර සභාවය කල්න්නහරනාක ඇටියට ටින ම හමුදාවේ කමිෂ ල තිල් දර ැට හමුදාවසේ වි කර තියවා. වත්තා නකර සබාවට ඉල්ලිමට ඉදිරිපත්යන කහේතුවක් නා ගැටියර පත්න හේතුක් මේක දූෂිතයෙන් පිරිච්ච ඉදදාා සමසය පනස්ක නම්බලින් පමොණ එනකොට් එනතෙක්ම ක්ස ජාතික පක්ෂණ කකර සබභාවකර විදිර තමයි ප ති බුණ. එක් ම රක් ක් ්‍ර ලං දශ පක්සේර. චන්ද ැබුණ නමුත් මෙක් සජජාතික පක්ෂ රාජධාඩියයක් දූෂිත මන්ත්‍රීවරුන්ගෙන් පිරිච්ච ඊට අමතරව වැඩගරන සේවකයන්ගේ පවත් දූෂිතම නගර සභාව මහිතන් ලංකාවේ වත්තල නගර සභාාව. මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නොවර් පාලිමෙන්තු මන්ත්‍රීවරු පවර පවා මෙට සම්බන්ධයි මේ ගසා කහෑමටට. අපි බලන මාලිමාවෙන් මෙවර සිදු කට්ටියයක් ඉදිරිපත් කරලා අපේ මන්ත්‍රීවරුත් දූෂිතයෙන් තොර යන මන්ත්‍රීවරු දෂිතයෙන් තොර මන්ත්‍රී කට්ටයක් වතර නග්‍රභාවට පත් කිරීමටයි. දැනට අපිට ප කැන්මසී යද්ද සෑහැනත් දුරට එක්ස ජාතිපක් කොහමටත් නෑ පොහටට වනෑ සජව විරයි පොඩ්ඩක් තියෙන්නේ නමුත් හැම තැනකම හැම කෙනෙක්ම මාලිමාවට චන්දයදීමටයි සැරසිලා සිටින්නේ යන හැමගේකිම කියන්නේ වා න කතා කරන්නප කතා කරන්නඉන්න අවශ්‍යතාවකුත් නෑ මෙවර වත්තල අපි පෙරලියයක් ඇති කරන අනිවාර්රයම දනක. මුො ඔය වත්තල පත්තල පෙරලිය ඇති කරනයි කියන්නේ වත්ල පෙරල නයි යන්නන්නේ මාලිමාව සම්පූර්ණ ගම් පාදශවකේම ගත්ත ගෙනද. ස්සු බෝද්දසනක් මම නීතිංඥ සඳර්ඥාපා කරව රත්න්න කැලනය ප්‍රදේශය සභාවේ ක්ඩය නාකකි යට තමයි මාලිමාව ඉදිරිරපත්වෙන්නේ පළමෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ ඇත්තටම අප කැලනිි පාති සභාවක් කණ්ඩායම. ඉතාම හොඳ කණ්ඩායමක් විශය විධ බෘතියෙන් නීීච්්‍යවරුන් ඒවගේ වෛද්‍ය පුෘතිය හෝ සෞඛ්‍ය ශේෂත්‍රයේ ඒවගේ විවිධවෘතිීන් නියෝජනය කරන දේශපාන ශක්ත්‍රය දේශපාලය නිියලුණු හොඳ කණ්ඩායමක් විදිරතම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. එනිසා කැලනය පාති සභාව සඳහ තරකලන්න මාලිමාව අපේක්ෂකයන්. ඉතාම දූෂණයෙන් තොර ඉතා හොඳ කණඩායමක් විශේෂයෙන්ම අප ප්‍රාධ්‍යවභ වලය ගත්තර පස්සේ අපි කොහොමද කැනිය පාධ්‍යස්ව භාව ගොඩ නගන්. කියන වැඩපිළිලක් එක් තමයි අපි මිනිස්සුන් සමග කතා කරන්නේ. දැනට අපි කැනුසින් ඇනකොට බිම්මට්ටමෙන් අපි දකිනිි දේ තමයි මාලිමවරු නැත්තන ජාතික ජනපලිවෙේට. ඒට ජතික මට්ටමින් හෝ නැත්ත සමාජ මාධ්‍ය තුළින් අපට ඒ තියෙන නියෝජනය ඒ පිළිගැනීම ගම්මට්ට තියෙනවා විශේෂෙන්ම විිවිධ පක්ෂවල ජනතාව අපත් සමග ඒකරශසිවෙලා විශේෂෙන්ම බෞද්ධන දේශපාල ව්‍යාපාරයක් විදියට අපත් සමග මාලිමාව සමඟ වැඩ කරන්න වෙන කිසි දෙයක් හිද. නෙමේ විශේෂෙන්ම ජනතාව උදෙසා පාලනයක් ඇතිකර ගැනීම සඳහ තමයි රුවන්තිෙක ජයකොඩි. ිනිුවන්ගඩ ප්‍රශභා සඳහා කඩ්ඩයි ලායිගල සිදිදුරපත්තෙනවා මක් පල මිකන් කර මන්න ප්‍රදේශ බිනුවන්ගඩ කන් ජාති දේශපාලය ප්‍රධාන දශපාලන නායකන ප්‍රදේශ පසු විකාලයේදී ඔහු විසින් ඔුසාහ අදාළ කණ්ඩායම් විසින් බිනිසුන්ගේ ජනතාවගේ බදු මුදල් පලින් ගොඩකො ස්ථාව අරමුදල ප්‍රශාහ ස්ා අරමුදල උපල් කෝට එක කොල්හක් වන දලක් ඒකල විත්රගන චන්ද ැටක්කද දත් කරන ස්ා කර ඇැමතම සතුර කියන්න ඒ ඒ මුදල අපේ අපේ පාශමා මන්ත්‍රිකන්්ඩයයි මැදිහත් වෙලා හිට පාශෂ මන්ට්‍රිකන්ඩක් දැන්ට ඉන්න කටේ ැදිහත් වෙල ඒක මැතිවර කොමසසීියල එකක නැවත්වා. ඒක ඒ අත්තර මේ මුදල් ඒගොල්ලෝ ඒොලො ඉතිහාස ගත්තහමේ මුදල් ඒගොල්ගේ දේශපාලන සහ යදදාගනීමකලින් සම්පන්ධ පහැදිලි ඒගොල අවසසාන් මතිනින් ඉබත් එකගල ගොලන් පරාජි පිියගම කර නැමුත් අපේඒ මදිිහත් මත් එක් ඒ ගොලට කරගන්න ැලතිබෙන. ඒගේම අපේ පොටා සබහ විසිටක්ති වෙනවා විසිට ක්තිමත් කණඩයම අප මනග ාස දත්ලබෙනවා ඔවුන් සිලු දෙනම දැන්ට හස හල්මට ට ස හිල්ලලා මිනිස්සම බද්වෙලා මිනිස්තම ගනු කල මිනිස දැන්ට සිල්දනම මනගේ ාසනය ජයගහනකම සඳහඒ වැඩකටු සලස්වක යනවා සිල්ුදනම කියන්නේ අනිවාරය අපි මේක ජයගධහනක කනවා සිරවාසන ඒ සහ ඒගොල්ලො එකතුවෙලාඉන්නවා. ප්‍රේාන්ත පෘතියෙන් සාකාර රේගු අධිකාරිවරෙක් රේගු සේවා සංගමයේ සභාපති මේමනකට ජාල නකර සභාවේ අවරතුපාක මන්ත්‍රපරයක් ැටිරිී ඉන්නවා ජාල නකර සභාවේ මාලිමාවේ කණ්ඩෑම් නායක හැටට කටයුතු කරනවා. ඇත්තරම මතක් කරන්න ටෝනේ ලංකාවේම අල්ි පොහොට්ටු කියනඒ සංකල්පය පටන්ගත්ත තැන තමයි ජායල නකර සභාව. ජනතාවට යම් යම් බෙදීම් පෙන්නලා. ඔවුන් එකට ඇවිල්ල ඩීල් දේශපාලනය කරන අවිචාරත්ව ඉදර ජනතතා දේපල බෙදාගෙන බෙදා හදාගෙන කන දූෂිත පාලන ක්‍රමය රටට පෙන්නපු තෝ තැන්නක් ජාල නකර සභාව. ඇත්තම ජායල කියන්නේ ගුවන් තොටපල සිට අගනගරේ දක්වා එනකොට තියෙන බෝම. අලංකාර විය යුතුනා කර ජාතික වශයෙන් ත වැදගත් ජනකරන්න කර. එකේ නම හැදෙන්න්නම ජායල ඇලහරා. ජා ඇල. ඒ ජ අලංකාර තැනක් කරන්නට පිරිසුණු තැනැක් කරන්නට පරිස හිතකාමි තැනක් කරන්නට කොයි තරන් අපි යෝජනා කරත් එ සැලසුම් නෑ. අපි අදහස් කරනවා ජායල පුරවරය ඒවගේ පරිස හිත්තකාමි තැක් කරන්නට එවගේ ජායල නකර සභාර තිබුණා කෝටි කැනක් වටිනා. බදන්නවා ඇති ජායල තානායම කියන ඒ විශාල ඉඩම් ප්‍රමාණය. එක ගෝටාබේ රාජපක්ෂගේ අත්තනෝමතික පාලන කාලේ නකර සභාවිෙන් නීති විරෝධී විදිට පැහැරගෙන මේ වෙනට නකර සභාට සත්ත පනහක්වත් නැති අනීතික පාලනයක් යනවා මේනට අධිකරන්නේ කටයවුත් ඇැකරයට තිබුණත් ඔප්පුුවවත් නකරසවාත් නැති බොම අසන්නද තත්වකට නකර සභා පාලකෝ. ජනතාවගේ එදේ පල පත්කරලා තියෙනවා. එවාගේම ඔබ දකිනවා මාළු වෙළද සලක්තියෙනවා මේ ගුවන්තොට පළ පාර අයින ජායල කියලා ඒ බොහොම අපිරිසිදු මිනිසුන්ට මාළු ගන්නට යන්නට බැරි තත්වකට පත්වෙලති නවා. ඒ හදන්නට කිසිම සැලසුමක් නෑ. පොදු වෙළඳ පොල ජනතාව ස්තමුන් ග්‍යවස්ථාන් සපුරාගන්න තැන එක අම්බල මබට පත් වෙලා තියදදි. වෙළදට වෙලඳදාම කරන්න බැරිවදදි පරිභයකට යන්න බැවෙනකොට බදමුදල් සට අටසීයක් දක්වා වැඩි කරමින් බෝම තද පාලනයක් නොහෙක්වුණු පාලනයක් ජනතාවට සවන් නොදන පාලනයක් කරනකොට අපි ඒ වෙනුවෙන් සටන් කරලා ජනතාව වෙනුවෙන් මේ වන්න විටත් සෑහන දරා ගැනම් ඒ වෙනුවෙන් යම් සාධාන කිෂ්ට කරලා තිනවා. මම රුවන් තිසේරමීගමුව ම සභාව මාලිමාවෙන් ඉදිරිපත් කලළ තියෙන අපේක්ෂිකයන්ගේ කණ්ඩායම් නායක මම කියන්න කැමති මීගම මහනගර සභාව රට වගේම එක්තරා දූෂිත පවුලක පාලනනයට යටත් වෙලා තියෙන මනගර සභාවක් ඒක ඉගොලන්ගේ මුදල් බලයෙන් යටපත්කරගන තියෙන්නේ පහුගිය පලාපාන මැතුවරනන්නේේදීත්. ජයග්‍රහණය කරේ එක්සත් ජාතික පක්ෂය ඒගොල්ලෝ එකගේ මුදල් බලයෙන් ඒ ජයග්‍රහණය පැත්තකට දාලා බලය පිහිටවල තියෙනවා. මෙවර අපි මාල්ලිමාවෙන් ඉදිරිපත් කරලා තියෙන කණ්ඩායම ඉතාමත් හොඳ කණ්ඩායමක් අපේ කණ්ඩා ඇම තුළ වෛද්‍යවරු නීතිකඥවරුන් එවගේ උපාධධාරින් විශාල පිරිසක් ඉන්නවා අපිට ීගම නගරය තුළ මේ වෙනකොට තියන තත්ත්වය මාලිමාවට ලොකු සහයෝගයක් තියෙනවා අපේ කැනු සිංහලදී අපටඒ හොඳාකාරෝ පේනවා මිනිස්සු පිළිගන්න ලෑස්ති අපේ කණ්ඩායම විතරයි අනිත් සියලු කණ්ඩායම් ප්‍රතික්්ෂේපරන තැනකට ඇවිල්ල තියෙනවා. ඉතින් මෙවර අපිට පාහසු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙයි කියලම විවාස කරනවා මමමරිගම ප්‍රයිස්භාව වෙනුවෙන් ලිමාව ඉදිරි පත්න යතිජයන බලවගේ ක්ඩෑම් යෝජනය කරන කණ්ඩෑම්නායකර හැට වකම් දරනවා මගනම චමස්සරරි විතර ඉදලා මන්ත්‍රීදරෙ මත්‍රීවරේ හහිට වල්කින් පැඩුලාටතු කරනවා. අපේ මීරිගන් ප්‍රදේශයගත්තර පස්සේ මීරිකන් ප්‍රයිස භාවන් සේව බන් බලාපරොත්තු වෙච්චි විශාල ජනතාවකට මීරිගන් ප්‍රයිස් භාව කලින් කල්ට මාර මාරට පාලනය කරපු පාලකයෝ ඒ සේවේ ලබා දෙන අසමත් වෙලා තිබෙනවා එක විපක්ෂය නයෝජනය කරපු අපි වගේම ජනතාවට පපුදුවේ ජනතාව දන්නවා ඔුන්ට අවශ්‍ය සාධාරණය මේක ප්‍රයිස් බැවන හැ කියලා ඇති මෙ තේරුම් ගත්තු ගම්වාස ජනතාවගේ ආශිරවාදීෙන් අපේ කණ්ඩායමයිෙන් මාලිමාව නියෝජනය කරන අපේශෂකින් පනස් එක්දනෙක් සම්බන්ධ වෙනවා. මේ පනස් එක්දනම ගත්තර පස්සේ ජනතාවගේ දුක හඳුරුන ජනතාව අතර හොඳ ජීවත්වෙන ගෞරට පත් වෙච්ච. ශේෂේෂටෝල ේෂ හදදකඉම්තියන කාන්තා පිරිමි අපේශෂක අපේෂකවන් හැඩට ගෞරුත් අගේ කරමින් පවතිනවා. ඒවගේ අපට කියන්න තියෙනවා ේරික ප්‍රයිස් බෙන් ේසරය අපේෂක ලයිස්සතු ඉදිරිපත් කරදදි කලින් දවස පවා නාමජන දෙන්නට කලින් දවස පවා අනිත් වෙනත් පක්ෂ ලිශේෂම පහොට්ටුුව ඒ පක්ෂල අපි මහින් සෞදරැත් කියියෝගේ ඉදිරිපත් වනා කතාකල අපටත් අපේෂක දුරක් දෙන්නඩ කියල ගොඩක් . මොකද. යම් හවෝුහරධ සාක්ෂයක් තිබුණනං ඒ තුළ ඉඳල වැඩ කරඩ බැරිකම සහ ඔවන් ගීදිරි දේශපානල පිළිබඳව රටේ දේශපාල ත්ව වෙනස පිළිබඳව ඔුන් තේරුම් ත්තුවාකාරෙන් අපිත් එක්ක ඉරිපත්යෙන් කල්පනා කරා. එවනත් කාලයක් තිස්සේ හිටපු අය වගේම අලුත් පිරිස් යම්ප්‍රමාණකින් අපිත්තේ ගනතන කරපුය සහිත අපේෂක කලස්ොත්තමයි දිරිපත් කලේ වගේම අප කනගාටනවා අපිත් එක ඉරිපත්තියෙන් බලාපොත්තු වෙලා බැරි වෙච්චයටට ප ාධනා කරනවා මේ වැඩපිලියවල මේ ප්‍රතිපත්ති මාලාව කැපකිරීමමති රුම් අරගෙන ඉදිරිටත් අජාධ්‍යයන වලය කලා කඩතු කරන්න අත්තල් බැඳ ගන්න කිය. ම ලසන්ත වීරවරදන ජායල ප්‍රාදේශය සබා කණ්ඩායම් නායක විදියට මෙවර ඉදිරිපත්වෙලා ඉන්නවා ඒවගේ රාජ සේවයේ සංවර්ධ නිලධාරීවරයකු වසයෙන් සේවය කරමින් ඉන්න ගමන් මේ මැතිවරණට සම්බන්ධ වෙනවා අපි ජායල ප්‍රාදේශයේ සභා සීමාව ගත්තොත් එක පැත්තකින් කුඹුරු ගොවි තැන මූලක කරගත් වී වගාවත් ඒ වගේම අ පැත්තෙන් ගොඩ ගොවි තැන විදිට තියෙන ඒ වගාවන් කටයුතුවෙ වෙදන ජනතාවකුත් ඉන්න ඒ වගේම පාරිසරික වැදගත්කමින් වැදගත්කමක් ඉදියට ගත්තොත් එක පැත්තකින් මුතුරාජ වල තෙත්්බින් කලාපය හරහා ඒ පැත්තට ලංවෙච්ච ඒ ප්‍රදේශයෙන් පාරිසක වටිනාකමක් තියන ප්‍රදේශයක් එක් තියන පිහිටීමක් තියෙන ප්‍රාදේශභාවක් ඒ වගේම මේක ජීවත්වෙනවා ජනතාව පවුල් පනස් පන්දාහක් පමණ ජනතාවට එක්ලක්ස හැටහටදාහක් වෙච්ච ජනතාවට පළත්පාරණ ආයතනයකින් වෙන්න ෝන සේවාව තමයි ඔවුන් ගෙවන බදුමුදලට සාධාරණය ඉෂ්ටකරණයක එනිසා අපි මෙතෙක් කාලයක් දැක්කදේ තමයි ඒ සාධාරණය ජනතාවට ස්ටෝනේ නෑ කියන එක ජනතාව නිරන්තරයෙන් අපි එක්ක සම්බන්ධ වෙන්නෙම එහි ප්‍රාදේශභාවකින් වෙන්න ඕන සේවාව නොවෙන නිසා ඔවුන් මේ පාලනය වෙනස් කරන්න බලාපොරොත්වන් මේ වතාවේ මැතිවරණයේදී අපි වටා එළගැසමින් ඉන්නවා. අපි හිතනව මේ දූසිත ආයතන අපිට සට පහක්වත්හංචා නොකර හොඳම ආයතනයක් බවට පත්කර ගන්නත් ජනතාව සමග බද්ධ වෙලා ජනතාවත් එක්ක එකතු වෙලා මේ ප්‍රාදේශ ස්භාව ගොඩනගන්නත් විසේසයම් කෝටි හතික් පමණ ආදායම තියන ජායල ප්‍රාදේශය සභාව ව දුරටත් ජනතාව පීඩාවට පත් කරමින් විසේසයෙන් මාර්ගටික හදන එකේදී කොටසක් ගසා කෑම ඇරෙනකොට අඩුම තරමේ දෙපැත්තේ තියන කානුපද්ධතිය හදාගන්න බැරි ඒ වෙනුවෙන් අපි ප්‍රාදේ ස්භාවය කතා කරද්දි බොහෝවෙලාවට වෙනදේ තමයි පාර හදනවා දෙපැත්තේ දෙපැති කානු බල ජ කානුව නැති පරහද අසානු ගමන්ම ජනතාවවිල් අපිට කියයනවා මේ කානුව හදන්ඩෝනි නමුත් මේ පාලකවන්ට මේ පාලනයකර අයට තේරුනේ නෑ. අඩුමතර්මි පාරහදන්න කලින් දෙපැත්තේ කානුව හදලා නිසිවිදිට මේ පාරවල් නැත්තු කරන්න ඕන කියනක තේරුනේ නෑ ඔන්න ඇවැනි දුස්කරතා ගණනාවක් අප ොඳුරගෙන ඉන්නවා ඒවගේම කසල ප්‍රශ්මනයේ විසඳන්න තම බැරිවෙලා තියෙනවාත් තැන තන කසල දමනයකට විසඳුමක් දෙන්න බැරිවෙලා තියෙනවා අප. මෙවර මැතිවරණය සඳහා අපි ඉදිරිපත් කරලා තියෙනවා හොඳම සුදුසු කණ්ඩායමක් ඒ කණඩායම කණ්ඩායමක් විදිට කණඩායම් හැඟීමෙන් අඩ කරනවා ඉතිහාස පලවෙනි වතට තමයි ජයල පාධය සභාව මෙවර ජනතා ජනතා බලය අපට දීලා නිවැරදි කණ්ඩායමට බාර දෙන්න සූදානමින් නවස්ථාවක් විදිටයි අපි දකින්නේ. මම ජම්පිගේ එට්ියා රැත්ති. කටනායක සීදුව නගසසාවා හිරු මන්ත්‍රවරාගේම කටාම ජල්ප සංවිධයකරයාසාහ. බර්තමාන කටනැසිව නගර සභාවේ කණ්ඩයිම නාකදරටයුතු කරන කටනනායික් සිද නක සබාව ඇත්තුත්ේම විශේෂම ආර්ථක රමස්ථා රටේ ආර්ික මරමස්ථා ැන ගුවන්තර බොල පහිපු. වගේ ආයෝජන පවර්ධන කලාපය පිහිටපු රටේ ආර්ථිකර වැඩියම දායකත්තය දක්වන එ වගේම කෝටි හතලිස්නමයක් මෙවර ඇයව ස්ටිමේන්තුව කොඩි අතලිස්නම මේ අය ආදායමක් බලාපොරත්තුව නගර සබාවක්. වගේම පහුගේ කලාි දැක් කොමසාරි් පාලයක් තිබනඒ පාලන ඇතුළ විශසාල මුදලක් බැංක පොත්තර ැන් පත්රල දෙබුණා නමුත් ඒ මුදල්ටික කෙටි කාලයක් ඇතුලද මාපපු පාලක අලි පොහොට්ටු හදුරකතන එකතු හවුල්ල කෙටි කාල කඇතුළ බෙදන් කර. දැන් අද වෙනොට එහෙම වියදන් කරත් අද වෙනකොටත් වර්තමානයේ පොඩි වස්සක් වැස්තුොත් එහම පරවල් යට වෙන කානු පද්ෙතිී නැති ර නැකර බාට පත්තවෙල දින විශෂෙන් ගත්තුත් හෙම ගුවන්තොට පොල කියන්නේ මේරටර සන්න සංචාරකයෝ එ වගේම ආයෝජකයෝගේ පිපිසුම් දොරටුව. නමුත්. ස්සට ඇවරිත්ත වගේට නගරයක් අඩිය කමරක්ත ජයන් ඇටන. එවගේම කොම හලාවත මාර්ගකත්තුොත්ේම අඩිය කමරක්ක ජයන්තටව ංහර්ත නත දක්වත් කලති. ඉටමතර ගත් මශෂෙන්ම ැසි මතුදුර ූදර ගහන වෙච්ච, දෙංග හලාබවට පතචි ප්‍රදේ ක් බට පත්තල දවා. අනිි පත්තෙන් ත්තොත් පරිසර සංහරයක් සිදධවා කලපු ආස්සිතුව. නගරේතීර කලිකසල එ වගේ ගුවන්තොට පල කලිකසල විශේෂන්ම බැහර කරන්න කලපු ආස්සිතව තියන බිම් කලකට එනිසා අප හිතනවා. රටේ පරිසරයට දු විනාස කරන වගේම ප්‍රදේශ ජනතාව දුක්කවිද නන්තාවබ පත්ලෙන විෂ අයිබුවන් මම සනරත් පීරිස්සින් මම වෘතියෙන් වෛදිවෘතිිකයක්නු දැනට වසර පහතුල ගම්පා ප්‍රාදශවභාවේ ජයිපේ මන්ත්‍රීවරයක් විදිහට කටේතු කළාඒවගේම මැතිවරණයේ දී ගම්පා ප්‍රාදශවභාවේ කණ්ඩායම් ලටයතු ක ඇතිම ගම්පහා කියලා කියන්නේ කොළඹට පස්සේ අගනගරය වගේ ගම්පහා. නමුත් මෙතෙක් මේ පැවති ප්‍රාදේශභා පාලනය තුළ අපි දැක්කේ ජනතාවට කිසිදු වැඩපිළියලක් නැති පාලනයක් කොමිස් මත පදනංවෙච්ච පාලනයක්. ඔන්ගේ පාක්ෂික දේශපාලනය තමයි මේ කාලය තුළම ඔවුන් ගෙනගිය. ඒ නිසා ගම්පා ප්‍රාදේශවභාවේ ජනතාව තමන්ට ඒසේවය ලබා ගැනීමට නොහැකිව ඉතාම අසීර්තාවකට පත්තිච්ච කාලසීමාවක් තමයි අපි අද්‍යටුවේ. ඒ නිසා ඇත්තෙම්ම මේ ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන් ගොවිතැන්. අපි දන්නවා අන්නසි වගාව එතට ගම්මිරිස් වගාව බුලත් වගාව වැනි ගොවිතැනින් ජීවත්වෙන පිරිසක් ඒ පිරිසට කිසිදු වැඩ පිළිවෙලක් මේ පාදේශවභාව තුළෙන් ඉදිරිපත් කළේ නෑ. පාරවල් හදන එක තමයි ඔවන්ගේ එකම ව්‍යාපෘතිය වනේ මොකද කොමිස් මත කොමිස් ගහන. අපිට ඒ පාරොල්වල ව්‍යාපෘති භාරගන්න අපේ අය අපිට කියා සිටිනවා ඇත්තෙම්ම ලැඩ්ජයි කොමිස් මතම තමයි ඔවුන් වැඩ කටයුතු කළේ කියනක. දේ නිසා ජාතික ජනබලවේගේ විදිහයට අපේ කොට්ටාස විසි දෙකක් මේ ප්‍රාදිී සභාාවතුල තිබෙනවා.ඒ කොට්ටාස විසි දෙකටම ඉතාමත් හොඳ කණ්ඩායමක් අපි මෙවර ප්‍රාධශස්බා මැතිවරණයට දිරිපත් කරලා තියෙනවා ඒ කණ්ඩායම තුළ නීතිඥ්ඥවරුන් වෛ්‍යවෘර්තිිකයන් ගුරුවරුන් ක්‍රියාකාරී දේශපාලනය නියලුණු කාන්තා තරුණ පිරිස් මේ වෙලා විදිී අපි මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා. ඇත්තෙම්ම දැනට අපි කැම්මතින්ාපාරයේ යෙදෙද්දී ජනතාව කියා සිටින්නේ ඔබතුමල්ල දැන් අපහමුවට එන්නෝ නෑ. කොහොමත් අපි මෙවර, මාලිමාව ජයග්‍රහණය වෙනුවෙන් අපි සැදී පැහැදිී සිටින බව මම කපිල සමන් ජාතික ජනබලවගේ පැලියකොට නගර ස්භාවට කණ්ඩයම්නායක ඇත්තටම පැලියකොට නගර ස්වභාව ජරාජීරණ තත්වට පත්වෙලා තියෙන තත්ත්ත් තමයි තියෙන්නේ කොට්ටාස දහයකින් සමන්්‍යත වෙන නගරස්භාවක් සියලුම කොට්ටාසවල බලය ජාති ජනබලවේගේ සතුකරගන්නවා විශේෂෙන් සඳං කරන්න ඕන නිල්පාට කොලපාට දේශපාලය බෙදිල තිබුණු ජනතාවක් කිරපු බිම්බට්ටවේරු ජනතාවක් අප එකතු කරලා තියන මේ කොට ජතය ජනපලවයකි මාලි භාව යටත ම මේවෙලා අභියෝගයක් කරන්න කැමතියි ඔය සියලුම දැනට පාලනය කරන පක්ෂයටත් විපක්ෂටත් පුළුවන්න එක කොට්ටාසක බලය අරගෙන පන්නන්න.